සාමාන්‍යයෙන් UK ඩුබායි අරබික් රටවල් වලට වගේ කැනඩා වගේ රටවල් වලට යවන්න මෙහෙ සකස් කරලා දෙනවා සකස් කරලා දෙනවා අපි සාමාන්‍ය රස කරලා තම්බලගම කොස් කිරිකොස් මාළුව ඒ කොස් ඇට මෙතන වෙන මේ ක්‍රියාවලියත් එක්ක ඊළඟට නවතින්නේ මේ ලෝකේ වෙන රටක දැන් ඔය කොස් සහ කොස් ඇට දැන් විශේෂයෙන් කොස් ඇට එහෙම මොන වගේ ප්‍රොඩක්ෂන් වලටද ගන්නෙ දැන් ලංකාවේ සහ පිටරට යවන්න වෙනම ආහාර වර්ග හදලා යවනවද නැත්නම් වෙනම ඒ විදියට මෙයවනවද කොස් ඇට මෙතන ප්‍රොසෙස් කරලා ඔයා වෙනම ලබා දෙනකෝ දැන් අපිට බලන්න තියෙයිද ඇත්තටම නැහැ ඉල්ලුමත් එක්කම මට දී ගන්න බැරි වෙලා දෙන මොකද මම කොළඹ ප්‍රදේශයේ ඉන්නේ ඇත්තටම දැන් අර පෙන්නන්න තරම්වත් කොස් ඇටයක් නැහැ කොස් ඇටයක්වත් හොයා ගන්න බැහැ මොකද දැන් තියනවා නම් ගෙනත් දෙන්න කියලා කියනවා ඕ ඕ ඕ මට තියනවා නම් ගෙනල්ලා දෙන්න පුළුවන් මට ගන්න පුළුවන් කිලෝ 100ක් 200ක් වුණත් ඊට වැඩි වුණත් මට මිල දී ගන්න පුළුවන් ඒ කියන්නේ ගෙනල්ලා දෙන්න ප්‍රශ්නයක් නැහැ ගෙනල්ලා දෙන්න ඕ ඕ මෙතනට සපයන්න පුළුවන් නම් මට එතකොට ඒක හොඳක් හොඳ නම් බලලා හොඳ ටික බලලා මට ඒක කරගන්න පුළුවන්. මේට අමතරව කරනවා කොලොස්, එතකොට කොහිල, කහ, එතකොට ගොටුකොල, කරපිංච, රාම්පේ වගේ දේවල් විජලනය කරනවා. ඒ දේවලුත් ඒ විදිහටම ප්‍රොසෙස් කරලා ওই විදිහටම මම මේ මාකට් එකට දානවා. ප්‍රතිඵල මගින් විශ්වාසය තහවුරු කළ ශ්‍රී ලංකන් ඉකෝන් ට්‍රස්ට් මීන් ලියනාරච්චි අපේ හීන වෙනුවෙන් ක්‍රියාපදයක අයිබෝන් වාසනාවන් හැමෝටම අද නිලමේ ඇවිල්ලා ඉන්නේ නාරායන් පිටට. අපි කතා කරන්නේ කොස් ඇට ගැන. ලංකාවේ කොස් ගස් යට නිකම් පැලවිවි තියෙන නමුත් එංගලන්තය වගේ රටවල් වල පට්ට ගණන් වලට වටිනාකමක් හම්බ වෙන කොස් ඇට. හැම දෙයකටම කලින් මතක් කරනවා නිලමේ YouTube channel එක subscribe කරන්න කියලා. අපි කතා කරන්න යන්නේ කොස් ඇට වලට ලොකු වටිනාකමක් එකතු කරලා කොස් ඇට රට යවන අපේ රටේ කෙල්ලෙක් ගැන. කිරිකොස් මාළුව අපි කොච්චර රස කර කර කනවද? නමුත් අද කතා කරන්න යන්නේ කොස් ගැන නෙවෙයි ඒ කොස් වලට විශේෂයෙන් කොස් ඇට වලට ඊට වඩා ලොකු වටිනාකමක් එකතු කරපු කෙනෙක් එක්ක මොකද්ද මේ වටිනාකම අපිත් සමග ඉන්නවා අද නිලමේ කතාවේ කතානායිකාව දිල් කේටි ෆුඩ්ස් ආයතනයේ අධිපතිනි දිලානි මනෝජි ආයිබෝන් දිලානි ආයිබෝන් මම මුලින් කිව්වේ කොස් වලට විශේෂයෙන් කොස් ඇට වලට වටිනාකමක් එකතු කරලා තියෙනවා කියලා මම කැමති ඔබෙන්ම දැනගන්න එක ඔව් කොස් සහ කොස් ඇට මම ගෙනල්ලා ඒක මේ විජලනය කරනවා විජලනය කරනවා කියලා කියන්නේ වතුර ප්‍රතිශතය අඩු කරලා ඒක කල් තියාගන්න පුළුවන් විදිහට ඒක හදනවා ඒක හදලා ඒක දේශීය මෙන්ම විදේශීය රටවල් වලට ඒක යවනවා ඒ විදිහට නිෂ්පාදන වලට ඒ විදිහට සකසනවා ඒක තමයි කරන්නේ ඒ කියන්නේ අපි කියනවා ඩිහයිඩ්‍රේට් කරනවා ඒ කියන්නේ වතුර ප්‍රතිශතය අඩු කරලා ඒකට අගයක් එකතු කරලා ලංකාවේ සහ පිට රටවල. එතකොට දැන් සාමාන්‍ය මොන වගේ රටවල් වලටද යවන්නේ සාමාන්‍ය? සාමාන්‍යයෙන් UK, ඩුබායි, අරබික් රටවල් වලට වගේ කැනඩා වගේ රටවල් වලට යවන්න මෙහෙ සකස් කරලා දෙනවා. සකස් කරලා දෙනවා. එතකොට අපි සාමාන්‍ය රස කරලා තම්බලගම කොස්, කිරිකොස් මාළුව ඒ කොස් ඇට මෙතන වෙන මේ ක්‍රියාවලියත් එක්ක ඊළඟට නවතින්නේ මේ ලෝකේ වෙන රටකින්. ඉතින් අපි ආඩම්බරෙන් කතා කරන්න ඕනේ අපේ රටේ හොඳ ව්‍යවසායිකාව. ඉතින් අපිට පොඩ්ඩක් කියන්න මේ දැන් කොස් සහ කොස් ඇට වලට මෙතනදී මොකද්ද වෙන්නේ අපිට ඒක පොඩ්ඩක් පැහැදිලි කරන්න බලන්න. මෙහෙමයි මුලින්ම කොස් ටික ගේනවා. අපි කොස් එක ගෙනල්ලා මුලින්ම හොඳට පැහුණු කොස් එක ගෙනල්ලා ඒක මදුළු කරලා ඒකෙන් ඇට මේ ඉවත් කරනවා ඉවත් කරලා ඊට පස්සේ ඒක මදුළු වලට කපලා ඒක තම්බනවා තම්බලා ඒක ටික වෙලාවක් තියලා ඊට පස්සේ ඒක ට්‍රේ වලට අහුරලා ඊට පස්සේ මේ මැෂින් වලට දානවා මැෂින් වලට දාලා ඩිහයිඩ්‍රේට් කරනවා ඒක කොස් ඇට කොස් ඇටත් ඒ විදිහටම තමයි කොස් ඇටත් ගෙනල්ලා ඒක තම්බලා ඒක දානවා මැෂින්ස් වලට මැෂින් වලට දාලා ඒක ඊට පස්සේ පොත් අයින් කරලා පවුඩර් වශයෙන් ඕනනම් පවුඩර් වශයෙන් අපි ලබා දෙනවා නැත්නම් කොස් ඇට වශයෙන් ඕනනම් කොස් ඇට වශයෙන් උත් අපි ලබා දෙනවා එතකොට දැන් ඔය කොස් සහ කොස් ඇට දැන් විශේෂයෙන් කොස් ඇට එහෙම
මොනවාගේ ප්‍රොඩක්ෂන් වලටද ගන්නෙ දැන් ලංකාවේ සහ පිටරට යවන්න වෙනම ආහාර වර්ග හදලා යවනවද නැත්නම් වෙනම ඒ විදිහට මෙවනවද ඒ විදිහට යවන අවස්ථාවලුත් තියෙනවා සමහර අවස්ථාවලට පවුඩර් කරනවා සමහරක් මගෙන් නිෂ්පාදන අරගෙන ඒගොල්ලෝ ඒකට තව වර්ගයක් එකතු කරලා ඒක දේශීය වගේම විදේශීය වෙළඳ පොළට දානවා කැඳ වගේ ලදරු ආහාර වශයෙන් උත් සකසලා ඒගොල්ලෝ දේශීය නිෂ්පාදන වලට දානවා Kota kalpana karan na dengoyo kos gas raven gudak palat tala bima potera vatila narakela ikan minisu bisikar lane wei atara mame atirik teak tiara teang tiara ita kota kota balana metana e hamade kata ma loku age ake kato karla tiara loku warna kama ake kato karla adare no kota loke rata mal kota kata ewa apanane karan na sudana kara gana wada pili wela kema itik e kara tamai me api kata wene Dan Dilani kos seta metan proses kerla wah wena mela badena kwa dengan apita balan na tiye ida ඇත්තටම නැහැ ඉල්ලුමත් එක්කම මට දී ගන්න බැරි වෙලා දෙනවා මොකද මම කොළඹ ප්‍රදේශයේ ඉන්නේ මට ඇත්තටම තියෙන මේ අඩුපාඩුවක් තමයි මේ බඩු සපය ගන්න එක මොකද මේ හැම එකක්ම මම කොළඹින් පිටින් තමයි ගෙන්න ගන්න ඒක එහෙම වුණාම මට ඇත්තටම දැන් අර පෙන්නන්න තරම්වත් කොස්සටයක් නැහැ කොස්සටයක්වත් හොයාගන්න බෑ මොකද දැන් තියනවා නම් ගෙනත් දෙන්න කියලා කියනවා ඕ ඕ මට තියනවා නම් ගෙනල්ලා දෙන්න පුළුවන් මට ගන්න පුළුවන් ඒ කියන්නේ මිලදී ගන්නවා ඔව් මිලදී ගන්නවා සාමාන්‍ය කොහොමද දැන් කොස් කොහොමද මිලදී ගන්නෙ? කෝස් එක නම් මම සාමාන්‍යයෙන් ගෙඩි පිටිම තමයි ගෙඩි කිලෝ එකට කිලෝ එකක් දැනට 35ක් 40ක් අතර වගේ ගාණන් වලට මිලදී ගන්නවා. එතකොට කෝස් 60? කෝස් 60 කිලෝ එකකට 70ක් වගේ මුදලක් දැනට රටේ තියෙන වාතාවරණයත් එක්ක ගණන් එහා මෙහා වෙන්න පුළුවන් දැනට. එතකොට ඒ කියන්නේ අපේ රටේ මං කලින් කියෝ වගේ කොස්ස වෙන පළාත්වල හැම තැනම අතිරික්තයක් තියෙන පළාත්වල දැන් ඒතකොට ඒ දේවල් ඔබතුමියට සපයන්න පුළුවන්ද මිලදී ගන්නවා එතකොට ඔව් ඒ කියන්නේ සාමාන්‍ය කොයි වගේ ප්‍රමාණයද අවශ්‍ය වෙන්නේ කිලෝ 100ක් 200ක් වුණත් ඊට වැඩි වුණත් මට මිලදී ගන්න පුළුවන් ඒ කියන්නේ ගෙනල්ලා දෙන්න ප්‍රශ්නයක් නැහැ ගෙනල්ලා දෙන්න ගන්න පුළුවන් ඔව් ඔව් මෙතනට සපයන්න පුළුවන් නම් මට එතකොට ඒක හොඳක් හොඳ නම් බලලා හොඳ ටික බලලා මට ඒක කරගන්න පුළුවන් එතකොට සාමාන්‍යයෙන් ඔයාලා ඒ වගේ දේවල් ගේන්න යනවද නැත්නම් කට්ටිය මෙහෙට ගෙනල්ලා දෙන්න ඕනේද නැහැ මට අර තියෙන වැඩත් එක්ක ගිහිල්ලා ගේන්න අමාරුයි එහෙම යන අවස්ථාවලු තියෙනවා ඉතින් ගොඩක්ම පහසු මට මෙතනට ගෙනල්ලා දෙනවා නම් ඒකත් එක්ක මට මිලදී ගන්න පුළුවන් මිලදී ගන්න පුළුවන් එතකොට ඔන්න හොඳ තවත් අවස්ථාවක් මොකද අපේ රටේ හැමතැනම මම අර කිව්වා වගේ අතිරික්තයක් තියෙන තැන තියෙනවා කොස් පොලොස් හැමදේම ඉතින් ඔන්න කොස් සහ කොස් සැට වලට නිකන් අපතේ දාන්න නැතුව විසික් කරන්න නැතුව හොඳ අගයක් එකතු කරන තැනකට ඔන්න තවත් ව්‍යාපාරයකට අවස්ථාවක් මෙතනින් මිලදී ගන්න පුළුවන් ඕන තරම් ප්‍රමාණයක් මිලදී ගන්න බලාගෙන ඉන්න මොකද ඒ තරම් ඔබෙන් මිලදී ගන්න ඔබේ මේ ප්‍රොඩක්ෂන් එකේ මිලදී ගන්න කට්ටිය ඉන්නවා. ඔව්. එතකොට සාමාන්‍යයෙන් දැන් ඔබ මෙතන තව මොනවද දැන් කොස් සහ කොස් ඇට තව මොනවද මෙතන කරන්නේ? මේට අමතරව කරනවා පොලොස් එතකොට කොහිල කහ එතකොට ගොටුකොළ කරපිංච රාම්පේ වගේ දේවල් විජලනය කරනවා ඒ දේවලුත් ඒ විදිහටම ප්‍රොසෙස් කරලා ওই විදිහටම මම මේ මාකට් එකට දානවා මාකට් එකට දානවා සහ විදේශයන්ට විදේශයන්ටත් විදේශ යාන ආයතන වලට සම්බන්ධ කරගන්න එතකොට සාමාන්‍යයෙන් ඔය හැමදේම මෙතෙන්ට සපයන්න කෙනෙක් ඉන්නවා නම් කට්ටිය ඉදිරිපත් වෙනවා නම් මිලදී ගන්න ඔව් පුළුවන් පුළුවන් එතකොට සාමාන්‍යයෙන් ඔබෙන් මේ ප්‍රොඩක්ෂන් එක දැන් ඔබතුමිය කිව්වා කොස්සට ඕන ප්‍රමාණයක් ගන්න පුළුවන් එතකොට අනිත් දේවල් තමයි කහ ආරම්භ නම් හැමදේම එතකොට ඒ දේවල් මෙතනින් ගන්න ප්‍රමාණය දැන් ඔබෙන් ඔබට එනවුම් ලබා දෙන ප්‍රමාණ තියෙනවද කොහොම ප්‍රමාණයක්ද සාමාන්‍ය ලොකු ක්වොන්ටිටි එකක් ඉල්ලනවද ලොකු ප්‍රමාණයක් සාමාන්‍යයෙන් ඒ ඉල්ලන කට්ටිය ඉල්ලනවා කිලෝ 100 200 300 වගේ ප්‍රමාණවල් ඉල්ලනවා කිලෝ 50 ඉඳන් කිලෝ 100 200 300 දක්වා ඉල්ලනවා ඉතින් එතකොට ඒ ප්‍රමාණ වලින් ඉල්ලනවා කියන්නේ ලංකාවේ නෙවෙයි ලෝකේ රටවල් ගොඩක අපනයනය කරන්න රටවල් ගොඩකට අපනයනය කරන්න මෙන්න මේ පුංචි තැන ලොකු වැඩකින ගොඩක් එනවා අපි අපේ රටේ දක්ෂයෝ ගැන කතා කරනවා අපේ රටේ විශේෂ පුද්ගලයන් ගැන කතා කරනවා අපි කතා කරන්න ඕනේ අපේ රට ගොඩ ගන්න ඉන්න මෙන්න මේ වගේ ව්‍යවසායකයෝ ගැන මොකද මේ ව්‍යවසායකයෝ තමයි මෙන්න මේ රට ගොඩ ගන්න හදන්න පුළුවන් කට්ටිය එයාලා තමයි මේ රටේ ව්‍යාපාර බිහි කරන කට්ටිය
Itu kau dilihat nih dengan obat umiya ge, metana umiya itu nih sidda wena nishpadan tika. Saman nih obat umiya aniwaring dina putgal yang wena ay dina ayatana kipya kinna wada netang orang kene kuda mila diga nipulua. Orang kene kuda mila diga nipulua mage. Awasta api sarasa dina, api kalim eka Itu korang aim balik kuah, mak. Dengan apa rata Peter rata malu lagi, no apa rata katia sama hara body body balance selawat dia naik tanah tiada katia. Apa rata tiada nispa dan ya ala kerata apa katia itu bikuran no berat balak ni no. Itu korang aim balik kuah, mak. Ya ala tu loko atelak kita pulang, mana honda tanak tiada wa. Taman tawasakar na badutika ganna puluwam katha karala honda tanak tiyena tawa deyak katha karala kiyannona api me inna dana harima rasney mokada me inna api punchi geyak athule metada machines keepayak tiyena dehydrate kara yani vijalane karana machines keepayak tiyena harima rasney kolam pradeshe tikak amaruwen thamai inne api katha karanna yanne me tanata enna loku wehesak ganna one dilani me tanata aave kohomada koi kaala මේ දැනට ආවේ ඇත්තටම කොරෝනා කාලෙමයි. එතකොට කොරෝනා කාලේ සැමියාගේ රැකියාව අහිමි වුණා. ඒකත් එක්කම තමයි මේකට එන්න ඇත්තටම මේ හිතුවේ නැහැ. මේ ව්‍යාපාරයක් කරනවා කියලා හිතුවේ නැහැ. මොකද හිතුවේ මොකක් හරි එකක් මොනවා හරි බිස්නස් එකක් කරනවා කියන තැන තමයි හිටියේ. සල්ලි හොයන්න තමයි ඇත්තටම හිටියේ. එතකොට ඒ ගෙනල්ලා කොස්න් පොලොස් දෙල් වගේ ගෙනල්ලා අලුතින් හිතුවා මේක දැන් අපි ගෙදර ගෙනල්ලා ඒක කපලා ඇත්තටම මේ උයනවනේ. එතකොට ඒක පොඩි ශැෂේ විදියට හදලා කපලා ඒ විදියට පිළිගන්නලා කඩවල් වලට දුන්නොත් ඒක මිනිසුන් අතර ගොඩක් ජනප්‍රිය වෙයි කියලා හිතුවා. ලේසිනේ ඒක ගෙනල්ලා එතකොට ලිපේ තියලා ඒක කරන්න. ඒ ඇත්තටම හිතුවා වගේ ඒක කරන්න බැරි වුණා. ගොඩක් ප්‍රමාණයක් අපතේ ගියා. සමහරක් වෙලාවට සේල් එකක් ඇත්තෙම තිබුණේ නැහැ. ගොඩක් මට පාඩු වුණා. ඒ ඉතුරු වෙච්ච දෙයට මොකද කරන්න කියන එක තමයි ඊළඟට හිතුවේ. එතකොට ඒක තමයි මේක මේ විජලනය කියන දෙයක් තියෙනවා. විජලනය කියන එක කල් තියාගන්න පුළුවන් ආහාර කියන තැන ඒක හොයන්න පටන් ගත්තා. YouTube වලින් එතකොට ඒකට මාකට් එකක් තියෙනවද කොහොමද ඒක කරන්නේ? ඒකට කොහොමද පිටරටවල කොහොමද මාකට් එක තියෙන්නේ කියලා පොඩ්ඩක් හොයන්න පටන් ගත්තා. ඒ හොයනවත් එක්කම තමයි මේක හොයාගත්තේ. හොයාගෙන ගිහලා ඉස්සලාම පොඩි මැෂින් එකක් ගත්තා කිලෝ 1ක වගේ. කිලෝ 1ක මැෂින් එකක් අරගෙන ඒකෙන් කොහොම හරි සාම්පල් දීලා වැරදීම් තිබුණා. පාඩු වෙච්ච අවස්ථා ගොඩක් තිබුණා. ඒකත් එක්ක කොහොම හරි මොකද මම කිසිම මම දන්නේ නැතුව තමයි මේකට අත ගහන්නේ මේ වැඩේට. ඉතින් ඒකත් එක්කම කිලෝ 1 2 වගේ ප්‍රමාණ වලින් සේල් වුණා. ඇත්තට මේ පොඩි මැෂින් එක මදි වුණා. ඊට පස්සේ තමයි කිලෝ 25ක වගේ මැෂින් එකක් ගත්තේ. ඊට පස්සේ ඒක කරගෙන යද්දිත් ඒකත් මදි වුණා. ඉල්ලුම වැඩි ඒ තරමට සපයන්න ඕනකම තිබ්බා. ඊට පස්සේ කොහොම හරි අතේ තිබු මුදල් වලින් තව මැෂින් ඒ විදිහටම ලොකු මැෂින් එකක් ගන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. ඒ වගේම පොඩි මැෂින් එකක් ගත්තා. ඒකත් එක්කම කරගෙන යනකොට ඒ දෙකිනුත් සැපයුම් කරගන්න බැරි වුණා මට. ඊට පස්සේ තමයි ලොකු මැෂින් එකක් ගත්තේ මම. දැන් එකෙන් පුළුවන් මට කිලෝ මාසෙකට කිලෝ 1000ක එකෙන් ටෝන් එකක් දී ගන්න පුළුවන්. දැන් දී ගන්න පුළුවන් කිසිම ගැටලුවක් නැහැ. ඒක අර අපි කියපු නිෂ්පාදනය, ඒ කියන්නේ ඒ කියපු ප්‍රොඩක්ට් ඔක්කොම කරලා මාසෙකට ඇතුළත හොඳ සැපයුමක් කරන්න පුළුවන්. දැන් ඩිලානිය කොස් නම් දකින්න නැහැ කිව්වනේ. මේ දවස්වල මොනවද කරන් යන්නේ? මෙතන කහ ගොඩක් තියෙනවා. ඔව් මේ දවස්වල නම් යන්නේ කහ ඕඩර් එකක්. ටිකක් ලොකු ඕඩර් එකක් ඒක. ඉතින් ඒක ගෙනල්ලා තම්බලා ඒක කෑලි වලට කපලා ඊට පස්සේ මැෂින්ස් වලට දාලා විජලනය කරලා තමයි ප්‍රොඩක්ට් එක යවන්නේ. එතකොට සාමාන්‍යයෙන් දැන් කහ ඕනද? කහ තියෙනවද? ඔක්කොම හොයාගෙනද තියෙන්නේ? ඔව් දැනට නම් කහ තියෙනවා. කහ ඇති තරම් සපය ගන්න පුළුවන්. සපුම් කරුවන් ඉන්න. කොස් තමයි නැත්තේ. කොස් ඇට තමයි නැත්තේ. කොස් ඇට තමයි ටිකක් අර කොළඹ ප්‍රදේශයේ ඉන්න හින්දා ටිකක් අමාරුයි බඩු හොයාගන්න. ඔව්. මෙතන මම දකින විශේෂම කාරණය
මේ වැඩේට අත ගහලා තියෙන්නේ කොරෝනා පැතිරීගෙන යන සමයේ. එතකොට මේ COVID-19 හිඳ කොරෝනා හිඳ මේ රෝගේ හිඳ මේ වසංගතයේ හිඳ අපේ ව්‍යාපාර කීයක් වැටුණාද? ඒ අතරතුර තමයි මේ ව්‍යාපාරය පියවරෙන් පියවර පියවරෙන් පියවර බොහොම අමාරුවෙන් ගොඩ දාගෙන අද මේ තත්ත්වෙට දිලානේ අවිල්ල ඉන්නේ. අපි කියමු ඔබ දැන් ව්‍යාපාරය පවත්වාගෙන යනවා. ඔබට තියෙන මොනවද මේ දවස්වල තියෙන සහ ඔබේ ව්‍යාපාරයේ තියෙන අඩුපාඩු සහ බලාපොරොත්තු ඒ ටික අපි කියමු. ප්‍රධානම වශයෙන්ම තියෙන අඩුපාඩුව තමයි දැන් තාමත් මම නිවසේම තමයි කරගෙන යන්නේ. එතකොට ඒ නිවසත් එක්ක ඒ එතන වටපිටාව ටිකක් දැන් මට අමාරුයි කරගෙන යන්න. එතකොට බඩු වුණත් මම ගේන ප්‍රමාණය අඩු කරනවා. ඒ කියන්නේ එකපාර ගේන්න ඕන ප්‍රමාණය ඇත්තටම ඉඩකඩ සීමිත හින්දා දෙපාරක තුන්පාරකට ගේන අවස්ථා තියෙනවා. ඉතින් ඒක තමයි ප්‍රධානතම මම මුහුණ දෙන ගැටලුව. ඊට අමතරව තමයි දැන් මගෙන් මිලදී ගන්නු ලබන කට්ටිය ඩිහයිඩ්‍රේෂන් කරන කට්ටිය නම් දන්නවා. ඒ කියන්නේ දැනුමක් තියෙන කට්ටිය සමහර කට්ටියගේ එනවා මේකට මේ මොනව හරි දානවද කල් තියා ගන්න මොනව හරි දා ගන්නවද නැත්නම් ඒක කොහොමද පාට කොහොමද මෙයා වෙන අපේ අර ක්වොලිටි එක හොඳට තියෙන හින්දා පාට රසයේ ගුණය හැමදේම හොඳට තියෙන හින්දා ගොඩක් කට්ටිය හිතනවා මේකට අපි මොනව හරි කෘතිමව දෙයක් දානවද කියලා. ඇත්තටම එහෙම කිසිම දෙයක් දාන්නේ නැහැ. 100%ක් ස්වභාවිකයි. ඕනම ලැබ් එකකින් ඕන ටෙස්ට් එකක් කරන්න පුළුවන්. ඒ ගැරන්ටි එක කිසි ගැටලුවක් නැහැ. ගැරන්ටි එක මට දෙන්න පුළුවන්. අන්න ඒ ගැටලු ටික තමයි දැනට තියෙන එක මට. එතකොට ඉස්සරහට දැන් මේ ස්ටෙප් බයි ස්ටෙප් මැෂින් කීපයක් හිමීට 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 අරගෙන දැන් මෙච්චර කරනවා ඉස්සරහට ලොකු බලාපොරොත්තුවක් ඇති. ඔව්. ඔව් මගේම කියලා ස්ථානයකට ගිහිල්ලා මේක කරගන්න ෆැක්ටරියක් දාගන්න වගේ තමයි මගේ තියෙන එකම බලාපොරොත්තුව. තව මගේම නමින් නිෂ්පාදන ටිකක් ගෙලි දක්වන්න ඉන්නවා මේ මාසේ අන්තිමට හෝ ලබන මාසේ අපේගම නිෂ්පාදන ටික ඒකටත් ඒකත් එක කරගෙන යන ගමන් තමයි ඉන්නේ. එතකොට ඉලානිය ඒ ප්‍රොඩක්ට් ප්‍රොඩක්ට් එක එන්නේ මොන නමින්ද? දිල් කේටි ෆුඩ්ස් නමින්ම තමයි ආයතනයේ නමින්ම තමයි එන්නේ. එතකොට ඔන්න ඉස්සරහට අනාගතයේ වෙළඳපොලේ දැක්කොත් මේ වීඩියෝ එක බලන කට්ටිය දැක්කොත් මිලදී ගන්න මේ ඩිලානිගේ ප්‍රොඩක්ට් එකක් දිල් කේටි ෆුඩ්ස් කියන නාමයේ යටතේ හොඳ පිරිසිදු ඒ වගේම කිසිම රසායනික දෙයක් නැති කෘතිම දෙයක් දාපු නැති හොඳ පිරිසිදු නිෂ්පාදන ටිකක් තියෙනවා. ඉතින් අපි හැමදාම අපේ රටේ විශේෂ මිනිස්සු ගැන කතා කරා. කොරෝනා කාලේ හැමදේම අතහැරලා දාලා වැටිලා අපි ඉවරයි කියලා හිතාගෙන ඉන්නවට වැඩිය අපි කොහෙන් හරි ගොඩ එන්න ඕනේ කියලා පුංචි තැනක පුංචි ඉඩක පුංචි ගේක මේ පටන් ගත්ත පුංචි ව්‍යාපාරයේ අද ටික ටික දියුණු කරන් ඇවිල්ලා අද ලංකාවේ ඒ වගේම පිටරට හොඳ නමක් තියෙන බඩු ටිකක් දෙන්න හොඳ නමක් තියෙන ප්‍රොඩක්ට් ටිකක් නිෂ්පාදන ටිකක් දෙන්න මෙතන වැඩ කරගෙන යනවා. ඇත්තට මම කියන්න ඕනේ දාඩිය දාගෙන අපිත් ඉන්නේ මේ පුංචි ඉඩක ගෙදර ඉස්සරහා සාලේ මේ වැඩ ටික වෙන්නේ. ඉතින් හරිම රස්නේ මෙතන. එතකොට මේ දේවල් දරාගෙන හිතේ ශක්තිය ධෛර්යය තියාගෙන ඇය මේ දේවල් කරන්නේ. ඉතින් මෙන්න මේ වගේ අයට තමයි අපේ රටේ ඉස්සරහට එන්න අත දෙන්න ඕනේ. මෙන්න මෙයාලා තමයි අපේ රටේ ව්‍යාපාර ගොඩනගන්න උත්සාහයෙන් වැඩ කරන කට්ටිය. ඉතින් ඒවට උදාහරණයක් තමයි මේ හොඳ උදාහරණයක්. ඉතින් අපි විශ්වාස කරනවා ඔන්න අවස්ථාන් කීපයක් තියෙනවා හොඳ ඉල්ලුමක් තියෙන හින්දා ඔබ සිළු දිනාගෙම ඔන්න ඕනනම් නිෂ්පාදන කරන්න අවශ්‍ය කරන අමුද්‍රව්‍ය සපයන්න පුළුවන් සම්බන්ධ කරගෙන සහ ඇයගේ හොඳ නිෂ්පාදන ඔබට මිලදී ගන්න පුළුවන්. ඒ වගේම විදේශයන් වල ඉන්න ඔබට ඔබේ ආයතන වලට හොඳ ලංකාවේ නිෂ්පාදන මිලදී ගන්න අවස්ථාවක් තියෙනවා. සහ ඔන්න අපි ආයෝජනය කරන්න සෑහෙන කාලෙකින් මේ වචනේ මම කියන්නේ අපේ රටේ ව්‍යාපාරයක් ඉස්සරහට එනවා. අපේ රටේ අපේ මහන්සියලා වැඩ කරන කෙනෙක්ගේ ව්‍යාපාරයක් ඉස්සරහට එනකොට අපි ගොඩක් ආඩම්බරයි. ආයෝජනය කරලා මෙන්න මේ දේවල් දිනු කරන්න කැමති කෙනෙක් ඉන්නවනම් ඔන්න අවස්ථාව තියෙනවා සම්බන්ධ කරගන්න. ඩිල් කේටි ෆුඩ්ස් ආයතන අධිපතිනි අපිත් එක්ක එකතුනේ අද. දිලානි මනෝජි බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා කාර්යබහුල වෙලාවේ අමාරුවෙන් වැඩ කරගෙන යන වෙලාවේ අපිට පුංචි වෙලාවක් ලබා දුන්නට ඔබත් සමග කතා කරන්න. ආයිබන් ඔබට බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. එහෙනම් අපි හැමදාම විශේෂ දේවල් කතා කරන්නේ මේ විශේෂ දේවල් තුලින් ඔයාලගේ ජීවිතේ දෙයක් එකතු කරගන්න කියන මාතෘකාවෙන් සහ මේ දේවල් අපේ දේවල් අගය කරන්න ඕනේ කියන චේතනාවෙන්. එහෙනම් යන්න හදන්නේ විශේෂ දෙයක් තියනවා නම් අපිට කියන්න අපි කැමති මුළු ලෝකෙට මේ දේවල් කියන්න. ඒ වගේම ඉලම YouTube channel එක subscribe කරන්න. අමතක කරන්න එපා පල්ලෙහාට තියෙන රත් බාර් බටන් එක click කරලා. එහෙනම් අපි ගිහින් එන්න හැමෝටම සුබ දවසක්.